දෙදස් විසේක මැයි මස විසිපහ දින සෙනසුරු වක්‍රවය ජූලි මස විසේක දින ප්‍රහස්පති වක්‍රවය දෙදස් විසේක සැත්තැම්බර් මස විසි හත දින බුද වක්‍රවය මෙ වක්‍ර වූ ග්‍රහයින් සියලු දෙනා ති දෙෙනවා. තර්මක් සුවිශේෂි තත්ත්වයක් උදා කරමින් දෙදස් විසේක වර්ෂයේ ඔක්තෝම්බර් මස දොළොස්වැනි දින සෙනසුරු නිවෘතවනව ඇත. ඔක්තෝම්බර් 19 දින බ්‍රහස්පති නිවෘතවනව ඇත. ඔක්තෝම්බර් 20 දින බුද නිවෘතවනව ඇත. මෙය සාමාන්‍යයෙන් අසාමාන්‍ය තත්ත්වයකි. විඩින් විඩ කාලෙන් කාලෙට ග්‍රහයින් වක්‍ර වුණත් මෙලෙස එකවර දිනේ 30 දිනක් නිවෘත වීම රටට ලෝකයට ඉතාමත් සුවිශේෂ තත්ත්වන් උදා කරන ඉඟි සපයන්න තත්ත්වයකි. මොනවද එයින් කියවෙන ඉඟි අප විමර්ශනය කර බලමු. ඔබ පිළිගන්නා සුබවාදී අනාගතයක් සඳහා වූ ධනාත්මක පිවිසුමක් තේමා පාඩය කොටගත් මාගේ YouTube නාලිකාවට මම ප්‍රේදර්ශන ආරිරත්න. ඔක්තෝම්බර් මැදදී සිදුවන මෙම සුවිශේෂ ග්‍රහ නිවෘතවීම රටට ලෝකයට කෙසේද එයින් රටට ලෝකයට දෙන පණිවිඩය කුමක්ද අප නිරීක්ෂණය කර බලමු. අප අධ්‍යයනය කර බලමු. විශේෂයෙන් බ්‍රහස්පතියන් ප්‍රඥාවට කාරකයයි සෙනසුරු යනු අප කවුරුත් දන්නා දුකට අධිපති නැත්නම් තරමක මුහුකොරාගේ තත්ත්ව නිරූපණය කරන ග්‍රහයයි. බුද යනු ජ්‍යෝතිෂ යනු පොඩි ළමයා ලෙසත් බුද්ධියට කාරකයක් ලෙසත් දක්වනවා මේ සියලු දෙනා. එම තිදෙනාම එකවර නිවෘතයට පත්වීම මේ ලෝකයට තරමක් සුබදායි තත්ත්වයන් සුබදායි පණිවිඩයන් පෙන්නුම් කරන බවයි අපිට පැවසිය හැක්කේ. මන්ද මෙතෙක් තදබල් ලෙස පීඩාකාරී ලෙස ගමන් කළ ලෝකයේ ස්වභාවය පරිවර්තනයේ ලෙස ඉදිරියට ගමන් කිරීමගේ ආරම්භ කිරීමක් ආරම්භ වීමක් මෙහිදී නිරූපණය වනවා. පීඩාවන් ආදීන් මිදීමට අදාළ මූලික කාරණා සැකසීමක් මෙහි ගැබ්බී තිබෙනවා. එනම් මෙම කොරෝනා ආදි වසංගතත්වයන් වැනි දෙයකින් නිදහස් වීමක් වැනි දෙයක් විය හැකි. ඊට අදාළ මූලික කාරණා මෙතෙන් පටන් සැකසීමක් වැනි දෙයක් විය හැකි. නැවතත් සෙනසුරු බ්‍රහස්පති සහ බුද වක්‍රවීම නිවෘතවීම ඉදිරියේදී සිද්ධවන නමුත් මෙම මාසයක් ඇතුළත දින 10ක් ඇතුළත ෂණිකව සිද්ධවන මෙම නිවෘතවීම යම් තරමක් තදබල බරපතල ඉඟියක් පවසන බැවිනුයි අප මේ ගැන විශේෂයෙන් මතක් කළේ. මූල කේන්ද්‍රයේ 3 වැන්න 6 වැන්න 9, 10, 11, 12 යන සියලු භාවයන් නිවේදනය කරන මෙම සුවිශේෂී ග්‍රහයින් 6 දෙනාම එකවර නිවෘත වීමෙන් ලෝක ආර්ථිකයට යහපත්ත්වයෙන් පෙන්නුම් කරනවා. ලෝක ආර්ථිකයේ තිබූ බිඳවැටීම් ආදී निराකරණය කර ගැනීමට අදාළ යම් කාරණා ලෝකේ පුරා සක්‍රීය වීමකට ඉඩ තිබෙනවා. මෙතෙක්කල් අසුබදායි වූ අගුණදායි වූ පුවත් පැවසු අපහට මේ තරමක සාධනීය සුබදායි තත්වයක් උදා කරන බවයි පැවසීමට ඇත්තේ. ලෝකයට අදාළව ගතියට තරමක් සුවිශේෂී වූ විප්ලවී එම කාරණා බොහොමයකට හේතු කාරණා ආරම්භයන් සාධන එම ග්‍රහ නිවෘත වීම ලංකාවට අදාළව ගතියට ලංකාවේ රටට තරමක් ප්‍රසිද්ධිය කීර්තිය අත්වීමක් රටේ මෙතෙක් කැලල් ඇති වූ අවස්ථාවන් निराකර වීමට අදාළ කාරණා යෙදීමක් අපගේරිමත් කීර්තිමත් තත්ත්වයේ තරමක් කීර්තියටපත් වීමට අදාළ හේතු කාරණා යෙදීමක් රාජ්‍ය නායකයන්ගේ යම් මෙතෙක්කල් වැනිවෙනී ගත්තා වූ තීරණ සම්බන්ධයෙන් ඉදිරියේදී ඍජු තීරණ ගැනීමට අදාළ කාරණා යෙදීමක් වැනි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි. ඊට අදාළ බාහිර බාධාකාරී තත්ත්වයන් යම් යම් හේතු මත වැළලී යාමකට ඒවා ඉවත් වී යාමකට ස්වභාව ධර්මයේම කාරණා යෙදෙනවා ඇත. නොවැම්බර් මාසයේ රාජ්‍ය තාන්ත්‍රික පැවැත්ම සම්බන්ධයෙන් යම් ගැටලු බාධා ඇති කළත් රටේ යහපැවැත්මට අදාළ මූලික කාරණා මෙතනින් පසු යෙදීමට අදාළ තත්ත්වයන්ද පෙන්නුම් කළ හැකි. කුම්භ ලග්නයට අදාළව ලග්නාධිපති ලෙස විශේෂයෙන් සෙනසුරුගේ නිවෘත වීම වැදගත් තත්ත්වයක් නිරූපණය කරනවා. සෙනසුරු මැයි මස 25 දින වක්‍ර වූ අතර එහි නිවෘත වීම ඔක්තෝබර් 12 දිනදී සිද්ධ වෙනවා. මෙම කොරෝනා තත්ත්වයන් ආදී නැවත ඉස්මතු වීමට අදාළ හේතුද මෙම සෙනසුරුගේ වක්‍ර වීම සමග නිරූපණය වන බව අප හට අනුමාන කළ හැකි. මේ වන විට ක්‍රමක්‍රමයෙන් රටේ එම පැවති ගැටලුකාරී තත්ත්වයන් निराකරණය වීමට අදාළ හේතු කාරණා යෙදීමද සෙනසුරුගේ නිවෘත වීම සමග නිරූපණය වනවා. බ්‍රහස්පතිගේ නිවෘත වීම මේ මාස 19 සිද්ධ වනවා. එය අධ්‍යාපන ක්ෂේත්‍රයේ අලුත් ගමනකට හේතු කාරණා සාධන්නක්. ඒ මෙතෙක් පැවති යම් ගැටලුකාරී තත්ත්වයන් සමතේකට පත්වීමට අදාළ මූලික කාරණා බොහෝ දුරට එම බ්‍රහස්පති නිවෘත වන ඔක්තෝබර් 19 පසු සිද්ධ වීමට නියමිතයි. එහෙත් සැබෑ ලෙස සියල්ල निराකරණය වීමක් අපගේ පුද්ගලික මතය නම් සිද්ධ වීමට ඇත්තේ 22 වර්ෂයේ මාර්තු මාසෙන් පසුයි.
එතෙක් කාලයේ ඒ අතර කාලයේ යම් යම් හැලහැප්පීම් විප්ලවකාරී සිදුවීම් බොහොමයක් සිද්ධ වන්නට තිබෙනවා. ඒවා සියල්ල රටේ සමෘද්ධියට සුපතත්වයන්ට අදාළ කාරණා බවත් පැවසිය හැකියි. තත් අනුගත් විට මධ්‍යම සහ සබර්ගම පළාත්වල තත් ආශිත විප්ලවී සිදුවීම් බොහොමයක් සිද්ධ වීමට නියමිතයි. ඒවායේ පැවති යම් ඇඩරු බිදුණු අවිනිශ්චිතව පැවති සමහර තත්ත්වයන් නිශ්චිත වීමකට අදාළ කාරණා දෙනවා. විශේෂයෙන් මධ්‍යම පළාත් සහ සබර්ගම පළාත ආශ්‍රිතව කඳුහෙල් ආශිත පැවති සෙලවෙන ගල් සෙලවෙන තැන් එක්කෝ යථාවත් වනවා නැත්නම් ඒවා පෙරලී යනවා. දේශපාලන ආදි ශේෂ්ඨන්ට අදාළව ගත තත්ත්වයේ එයයි. ඒවායේ පවතින යම් දේශපාලනික යම් අස්ථාවර තත්ත්වයන් ස්ථාවර වීමක් මගින් රට ලෝකයට අදාළ මාන ලංකාවට අදාළව අලුත් ආරම්භයක සලකුණු පිළිබිඹු කරනවා. වයඹ ප්‍රදේශයේ මූලිකව ආරම්භ වන යම් සිදුවීම් ජාලයක් මධ්‍යම සබරගමු පළාත් පෙරලාගෙන රටපුරා ව්‍යාප්ත වීමට අදාළ කාරණා බොහෝ දුරට සිද්ධ වීමට නියමිතයි. රටේ ආර්ථිකයට මෙතෙක් පැවති යම් දුෂ්කර තත්ත්වයන් ගැටලුකාරී තත්ත්වයන් එකින් එක නිරාකරණය වීමට අදාළ කාරණාද බොහෝ දුරට ඉදිරියේදී පෙනෙන්නට තිබෙනවා. දැනට පවතින පෝලිං යුගයේ මේවයි නිම වේවි යයි පැවසිය නොහැකි. එහෙත් ඒවා යම් පිළිවෙලකට යථාවත් කර ගැනීමට අදාළ ඍජු තීරණ ගැනීම ඒවා සම්බන්ධයෙන් පාලකයන්ගේ ප්‍රධානීන්ගේ අවධානයට ලක්වීම ආදියට හේතු කාරණා පෙනෙන්නට තිබෙනවා. මෙතෙක් කල අප්‍රසාදයට පත්ව සිටි සමහර නායකයන් ප්‍රසාදයට පත්වීමක් ඉදිරියේදී අනුමාන කළ හැකි. 2021 වර්ෂයේ පුරාම යම් උමතු හැසිරීම් රටාවල් පෙන්වූ ස්ථිර තීරණයක් නැති ඍජු බවක් නැති වැනි සිටි පාලකයන් ඉදිරියේදී තරමක් ඍජු තීරණ ගැනීමකට දාල කාරණා මේ අනුව පිළිබිඹු කරනවා. රටට අදාළව ගත විට තමතු සුවිශේෂී තත්වයක් ලෝකයෙන්ද ඒ හේතුවෙන් යම පැසසුම් සහ ගෞරව ලැබීම් ආදිය සිද්ධ වීමට නියමිතයි. විශේෂයෙන් ඉදිරි මාස 9-10 කාලය තුළ සුබදායි පරිවර්තනයේ සිදුවීම් බොහෝමයක් සිද්ධ වීමට අදාළ කාරණා යෙදෙනට තිබෙනවා. සම්බන්ධයෙන් එක ඉංගියකි ඔකේ විශාලම නෞකාව මෙරට කොළඹ වරායේ නැංගුරම් ලෑම එවන් වූ ලෝකයට අදාළ ඉඟි බොහෝමයක් ඉදිරියේද පහළ වීමට පටන් ගන්නවා. මෙම නිවෘතයේම ලග්නයට කුමන බලපෑමක් ඇති කරාවිද යන්න අප දැන් නිරීක්ෂණය කර බලමු, අධ්‍යයනය කර බලමු. විශේෂයෙන් මේෂ ලග්නයට අදාළව ගත් විට මේෂ ලග්නයේ 6 බුධගේ පිහිටීමත් සෙනසුරු සහ බ්‍රහස්පතිගේ 10 පිහිටීමත් අනුව ගත් විට මේෂ ලග්නකරුවන්ගේ වෘත්තීන් ආදී කටයුතු සම්බන්ධයෙන් පැවති යම් ගැටලුකාරී තත්ත්වයන් විශේෂයෙන් මාස 4-5 පමණ කාලයක් පුරා තමන් ගැන පැවති යම් අප්‍රසාද උදාකරන තත්ත්වයන් බොහෝමයක් නිරාකරණය වීමට අදාළ කාරණා මෙහි යෙදෙන්නට තිබෙනවා. මෙතෙක් කල තමන් අතින් සිදු වූ යම් අත්තරද්දකට නැවත සමාවගෙන නැවත ඒ නිවැරදි කර යථාවත් කර නැවත ආයතන ප්‍රධානීන් ආදී සමග පැවති යම් අසමගිතා ඒ අය තමන් සම්බන්ධයෙන් පැවති යම් කලකිරුණු ගති නිරාකරණය කරගෙන ප්‍රශ්න ගැටලු කතා බහ කර විසඳාගෙන ඉදිරියට යෑමේ සහ දියුණුවට පත්වීමේ සලකුණු 15 මේෂ ලග්න කරුවන්ට අදාළව මෙහිදී පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන් මේෂ ලග්නයේ රැකී රක්ෂා සහ ආදායම් මාර්ග සම්බන්ධයෙන් එම සුවිශේෂී තත්ත්වයන් නිරූපණය කරනවා. රැකියාවට නම් බොහෝම කැපවෙන කාලයක්, කැපකරන කාලයක්. තවත් ඇති ප්‍රශ්න ගැටලු සම්බන්ධයෙන් අප මීළඟ අඟහරු මාරුව සහ අනිකුත් ග්‍රහ මාරු සම්බන්ධයෙන් පවසන වීඩියෝවල පවසනවා. ඊට අමතරව විශේෂයෙන්ම නිවෘත වීමෙන් තමන්ට අත්වන විශේෂ ලාභදායී තත්ත්වය නම් කාලයක් පුරා තමන් කෙරේ රැකී රක්ෂා ආදී ශේෂ්ඨයන්වල පැවති යම් අසමගිතා විශ්වාසදායී තත්ත්වයන් විශ්වාසයේ ඇතිවීමක් දක්වා පෙරලිකාරී පැත්තට වෙනස් වීමක් සිදුවීමයි. කොහොම නමුත් මාසයක පමණ කාලයක් මෙහි යම් ගැටලුකාරී ස්වරූපයක් නැත්නම් පැවති ගැටලු යථාවත් වීමට අදාළ කාරණා සැකසීමක් පමණක් පෙනෙන්නට ඇති. නමුත් තව මාසයකින් පසු ඔබට මෙහි සුබ ප්‍රතිඵල අත්වීමට අදාළ කාරණා ඉදෙන්නට තිබෙනවා. මේෂ ලග්න කරුවන්ට විශේෂයෙන් සුබදායි ගැටලු නිරාකරණ තත්ත්වයක් මෙම නිවෘත වීම සමග පෙනෙන්නට තිබෙනවා. සෞඛ්‍ය පැත්තේදී හන්දි ආශිත පැවති යම් ගැටලුකාරී තත්ත්වයන් හන්දි අමාරු ආදී මෙතෙක් බෙත් හේත් ගත් සුව නොවූ එම ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය වීමට අදාළ තත්ත්වයක් මෙහි පෙනෙන්නට තිබෙනවා. කො හොඳ වෛද්‍යවරයෙක් මුණ ගැසේවි නැත්නම් තමන් විසින්ම කුමක් හෝ ආයුර්වේද හෝ එවන් සමාන වෛද්‍ය ක්‍රමයක් සොයා ගනීවි. විශේෂයෙන් කකුල් ධනේ ශාස්ත්‍රයේ පැවති මේෂ ලග්න කරුවන්ට පැවති හන්දිය මාරු වෙන තත්ත්වයන් ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය වීමක් මෙහිදී පෙනෙන්නට තිබෙනවා. ජීවිතයේ අලුතින් නැගිටීමට අදාළ කාරණාවක් ඔක්තෝබර් 20 පමණ පසු මෙම සියලු ග්‍රහ නිවෘත වීමෙන් පසු පෙනෙන්නට තිබෙනවා. එය සුබ තත්ත්වයක්. වෘෂභ ලග්න කරුවන්ට අදාළව ගත විට වෘෂභ ලග්නයේ 5 බුධ ගමන් කරනවා සෙනසුරු සහ
බ්‍රහස්පති නම වෙන්නේ. වක්‍රවී පැවතියත් ඉදිරියේදී නිවෘත වන්නේ එම නම වෙන්නේ සිටින ග්‍රහයන් බව පැවසිය හැකි. වෘෂභ ලග්න කරුවන්ගේ ආධ්‍යාත්මික පැත්තට අදාළ දියුණුවට මෙය ඉතාමත් සුබ තත්ත්වයක්. ඔබට ආධ්‍යාත්මික පැත්තෙන් ලං කර ගැනීමට උත්සාහ කළ යම් යම් අවස්ථාවන් උත්සාහයන් මෙතෙක් කල ඒවා මගහැරී ගියා නම් ඉදිරියේදී ඒවා නැවත යථාවත් කරගෙන යම් අරමුණක් ඇතුව ඉලක්කයකට යැයි තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. දානමාන කටයුතු, පුද පූජාවන් ආදී කටයුතු සම්බන්ධයෙන් යම් වැඩිපුර උනන්දුව දක්වූ ඔබ ඉදිරියේදී ඒවා තරමක් පැත්තකට දමා නැවත වෘත්තීන් පැත්තට තමන්ගේ ආර්ථික ශක්තිමත් කර ගැනීම ආදී පැත්තකට නැඹුරු වීමක් පෙනෙන්නට තිබෙනවා. මෙතෙක් කල ආධ්‍යාත්මික පැත්තෙන් පමණක්ම තමන්ගේ ජීවිතය සරිකර ගන්නවා යයි යම් අදිෂ්ඨානයක් තිබුණා නම් බොහෝ දුරට මෙම නිවෘත්තීමත් සමග සිද්ධවන්නේ ආධ්‍යාත්මික කටයුතු මෙන්ම තමන්ගේ ලෞකික අපේක්ෂාවන් උදෙසාද යමක් කළ යුතු බව හැඟීම් ඉඟි පහළ වීමයි. ඒ එක පැත්තකින් සුබ තත්ත්වයක්. අටවැන්නාධිපති, නමවැන්නාධිපති, දහවැන්නාධිපති සහ එකොළොස්වැන්නාධිපති වශයෙන් එම සිව්භාවයන්ගේ අධිපති බ්‍රහස්පති සහ සෙනසුරු විෂය නිවෘත වීම තමන්ගේ ප්‍රතිරූපයට ඉතාමත් සුබ තත්ත්වයක්. රැකී රක්ෂා ආදී වර්ධනීය තත්ත්වය නිරූපණය කරනවා. රැකියාවේ ප්‍රමාදෝ යම් උසස් වීම ආදී පවතිනවා නම් ඒවත් ඉදිරි මාසයෙන් පසු ලැබීමට අදාළ කාරණා මෙහි ගැබ්බී පවතිනවා. විදේශගත රැකී රක්ෂා ආදී යෙදෙන වෘෂභ ලග්න කරුවන්ගේ පැවතියම් රැකියාව සම්බන්ධයෙන් පැවති අවනිශ්චිතතාවයන් නිරාකරණයවීමක්ද මේ අනුව පෙන්වන්නට තිබෙනවා. කලක් අමනාපෝ සිටි යහළු මිත්‍රාදී නැවත මනාප වීමට නැවත මිතුරු වීමට අදාළ කාරණාද මෙහි පෙන්වන්නට තිබෙනවා. එය සුබ තත්ත්වයක්. අපල ඇති වෘෂභ ලග්න කරුවන්ගේ නම් තරමක් කකුල් ධනහිසාසිත ආබාධ හට ගැනීමක දෙක ඉඟි මෙහි ගැබ්බී පවතින බැවින් ඉදිරි මාසෙන් පසු කකුල් ධනහිසාසිත ඔබගේ හටගන්නා ගැටලුකාරී තත්ත්වයන් නොලදී නම් තරමක් වෘෂභ ලග්න කරුවන් ප්‍රයසම් විය යුතුයි. ඊ අනාගතය සම්බන්ධයෙන් තමන්ගේ වැණුණු සමහර අවස්ථාවන් ඍජු වීමකට අදාළ කාරණා යෙදෙන්නට තිබෙනවා. රජය රැකියාදී අපේක්ෂා සිටි වෘෂභ ලග්න කරුවන්ට ඒවා ලැබෙන්නට අදාළ කාරණාද මෙහි අභ්‍යන්තරයේ තිබෙනවා. විශේෂයෙන් නොවැම්බර් 20 සිට ඒ සඳහා අදාළ කාරණා යෙදේවි. ඒ ගැනද බලාපොරොත්තු වූවට වෘෂභ ලග්න කරුවන්ට අලාභයක් පාඩුවක් වන්නේ නැත. එද යම්තාක් බලාපොරොත්තු අලුත් වීමක්. මිතුන ලග්නය, මිතුන ලග්නයට අදාළව ගත විට බුධ හතරවැන්නේ සෙනසුරු සහ බ්‍රහස්පති අටවැන්නේ ගමන් කර වක්‍රත්වයේ නිවෘත වීමක් සිද්ධ වෙනවා. ලග්නාධිපති සහ හතරවැන්නාධිපති ලෙස බුධගේ නිවෘත වීම අලුත් බලාපොරොත්තු ඔප්නැංවීමක්. තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් සහ තමන්ගේ අනාගතය සම්බන්ධයෙන් යමම් බලාපොරොත්තු අලුත් වීමට දාලා කාරණා යෙදීමක්. දහවැන්නේ සිද්ධවන සමාන අටවැන්නේ සිද්ධවන 7, 8, 9, 10 අධිපති ග්‍රහයන්ගේ නිවෘත වීම රැකී රක්ෂා ආදී සම්බන්ධයෙන් තමන්ට පැවති කලකිරීම් තත්ත්වයන්ට අදාළ වෙහි නිරාකරණය වීමක්. බොහෝ දුරට ඔබ මෙතෙක් කල යම් ගුප්ත දේවල් පසුපස යම් අදෘශ්‍යමාන දේවල් පසුපස ගියා නම් තමන්ගේ බලාපොරොත්තු අරමුණු ඉෂ්ට කර ගැනීමට ඒවායින් යම් පිහිටක් ඉල්ලා සිටියා නම් එහි පිහිටද ලැබෙන්නට අදාළ කාරණා යෙදෙන තත්ත්වයක්. බොහෝ දුරට මළගිය ප්‍රාණකාරීන්ගේ සහ ගුප්ත තත්ත්වයන්ගේ යම් ආශිර්වාදයෙන්ද ඔබට යම් තල්ලුවක් ලැබෙන කාලයක්. ඔබ යම් එවැනි ආවතේව වතාවත් කටයුතු සිද්ධ කළා නම් බොහෝ දුරට ඒ දෙවියන් ඔබ දෙස බලන කාලයක්. එබැවින් මිතුන් ලග්න කරුවන්ට විශේෂයෙන් මේ සුබයි. සාමාන්‍යයෙන් කොහොමත් මිතුන් ලග්න කරුවන් යම් ගුප්තත්වයට අදාළ දේවල් සම්බන්ධයෙන් වැඩි කැමැත්තක් රුචිකත්වයක් දක්වන අය. ඒ අයට මේ තත්ත්වය තමන්ගේ දෙවියන්, තමන්ගේ ඉෂ්ට දේවතාවන්, තමන්ට අතපෑමක් පිහිටවීමක් වැනි දෙයක් ලෙස අර්ථකථනය කළාට ගැටලුවක් නැත. 7 සහ 10 අධිපති ග්‍රහයන් නිවෘත වීම ඔබගේ රැකියාව සම්බන්ධයෙන් අලුත් සම්බන්ධතා ගොඩනැගීමට අදාළ කාරණා යෙදීමක්. වෘත්තියේ මිතුරන්, හොඳ මිතුරන් මුණ ගැසීමක් ඉදිරියේදී බලාපොරොත්තු විය හැකි. යම් රැකියාවේ තනතුරක් වරප්‍රසාදයක් ලැබීමට අදාළ එක්කෝ අධ්‍යාපන කටයුත්තක්, අධ්‍යයන කටයුත්තක් හෝ ඒ සම්බන්ධයෙන් සිද්ධ කරන යම් පෙරහුරුවක් වෙනි දෙයක යෙදීමකට අදාළවද කාරණා යෙදෙන්නට තිබෙනවා. එයද සුබ තත්ත්වයක්. හොඳ උසස් අය ඉතුරු කිරීමක් මෙහි පෙනෙන්නට තිබෙනවා. ආගමික කටයුතු, ආධ්‍යාත්මික කටයුතු ආදියට යම් නැඹුරුවක් දක්වන කාලයක්. ආරහාර ඔප්පු කරන කාලයක්. බාරහාර ඔප්පු කරනවා යනු ඔප්පු කිරීමට අදාළ කාරණා සිද්ධ වී ඇති බවයි. යම් යමකට බාර වුණා නම් එහි අපේක්ෂාව ඉෂ්ට වී ඇති බවයි. කටක ලග්නය, කටක ලග්නයට අදාළව ගත විට බුධ 3 වැන්නේ සහ සෙනසුරු බ්‍රහස්පති 7 වැන්නේ ගමන් කරමින් මෙම වක්‍ර නිවෘත වීම සිද්ධ වෙනවා. 3 වැන්නේ සිද්ධ වන බුධගේ නිවෘත වීමත්, 7 වැන්නේ සිද්ධ වන බ්‍රහස්පතිගේ සහ සෙනසුරුගේ නිවෘත වීමත් කටක ලග්නයට නම් ඇති කරන්නේ තරමක සුභ අසුභ මිශ්‍ර ප්‍රතිඵලදායි තත්වයක්. විශේෂයෙන් මෙහි අසුභ යම් යම් ප්‍රතිඵලද පෙනෙන්නට තිබෙනවා. ප්‍රති පැත්තට ඉතාමත්ම යහපත් තත්ත්වයක් නැත්නම් ඒවායේ යම් ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් විශේෂයෙන් ඉහළ උසස්
නිලධාරීන් තමන් ගැන ඇති කරගත් යම් අප්‍රසාද ආදී තත්ත්වයන් තමන් සම්බන්ධ නැති වූ යම් සැකය ආදී තත්ත්වයන් නිරාකරණය වීමට අදාළ කාරණා පෙනෙන්නට තිබෙනවා. එහෙත් සෞඛ්‍ය පැත්තෙන් නම් කටකලකන කරුවන් ඉදිරි කාලයේ තරමක් ප්‍රවේශම් විය යුතුයි. වෛද්‍යවරුන්ට හසු නොවන ගුප්ත ආකාරයේ රෝග සක්‍රිය වීමක් විය හැකි. මෙතෙක් කල තමන් තාවකාලිකව තමන් තරමක් වෙහෙස මහන්සි වී බොහෝ දුරට අනිත් අයගෙන් සංගවා සිටි යම් රෝග ආබාධ ඉස්මතු වීමක් වෙන දෙයකට දාල කාරණාවක් පෙනෙන්නට තිබෙනවා. ඔබට එය මෙතෙක් කල සංගවාගෙන සිටියාට ඉදිරි කාලයේදී නම් සංගවාගෙන සිටින්නට වන්නේ නැහැ. ඵල ප්‍රකාශ කරන්නටම සිද්ධ වෙනවා. ඒ සඳහා ප්‍රතිකාර වෛද්‍ය ප්‍රතිකාර ආදී ගැනීමටම සිද්ධ වෙනවා. එබැවින් විශේෂයෙන් උදරයේ ලිංගාශ්‍රිත හටගෙන ඇති යම් පීඩාකාරී තත්ත්වයන් මේ වන විට ඔබට තිබෙනවා නම් රහස් ප්‍රදේශ ආශ්‍රිත ගැටලුකාරී තත්ත්වයන් මේ වන විට ඔබට තිබෙනවා නම් ඉක්මනින් ඒවා සංගවාගෙන නොසිට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. එවිට එහි ඇති දෝෂ නිමයි. රහස්පති විශේෂයෙන් කටක ලක්ෂණ කරවන්නේ හයවැන්න අධිපති නම් රෝගාස්ථාන අධිපති ලෙස එම නිවෘත වීම රෝග කාරක තත්ත්වයන්ගේ ගත බලවත් වීමක් ලෙස උපකල්පනය කළ හැකියි. හවුල් කරුවන් සමග වැදියම් අවනිශ්චිතත්වයන් යම් අමනාපකම් ආදිය කතා බහ කර විසඳාගෙන යම් සමග සම්පන්න බව ගොඩනගා ගැනීමක්ද මෙහි පෙනෙන්නට තිබෙනවා. එනම් සුබ ලකුණක්. කටක ලග්න කරුවන් ඉදිරි කාලයේ තරමක් ප්‍රවේශම් විය යුතුයි. විශේෂයෙන් මාසික ලග්න පලාපල අගාරු සහ ඉදිරිදී අපවසන වාර්ෂික ලග්න පලාපල ආදියට ඔබ අවධානය යොමු කරන්න. ඒවායින් ප්‍රවචන සුබ අසුබ තත්වයන් මත ඔබගේ මෙම නිවෘත වීම තීරණය වන බව මතක තබා ගත යුතුයි. සිංහ ලග්නයට අදාළව ගත විට දෙවැන්නේ සහ හයවැන්නේ සිද්ධ වන මෙම ග්‍රහ වක්‍ර නිවෘත වීම චලිතයන්ට අදාළ තත්වයන් සමග ඔබට ඇති තත්වය වන්නේ ඔබට යෙදෙන සුභ අසුභ තත්ත්වය යන්නේ විශේෂයෙන් සුභදායි තත්ත්වයක්. බුධගේ නිවෘත වීමෙන් ආර්ථික පැත්තට සහ මුදල් ලැබීම් ප්‍රමාද වීම ආදී රදාරත් පැවතියම් ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය වීමට අදාළ හේතු යෙදීමක් සහ සෙනසුරු බ්‍රහස්පති නිවෘතයෙන් නැවත අමනාප වූ අය සමග මනාපකම් ඇති කරගෙන සහ සම්බන්ධතා ඇති කරගෙන අලුත් වීමේ අලුත් ජීවිතයක් ආරම්භ කිරීමේ රැකී රක්ෂා ව්‍යාපාර ආදී අලුත් කර ගැනීම යම් ඌමනාවක් මල්පල ගැනීමකට අදාළ කාරණා යෙදීමක් මෙහිදී පෙනෙන්නට තිබෙනවා. ඔක්තෝබර් 10ත් නොවැම්බර් 30ත් අතර සමාන ඔක්තෝබර් 10ත් ඔක්තෝබර් 20ත් අතර සිද්ධ වන මෙම නිවෘත වීම ආදී හේතුවෙන් විවාදී වී ආදී පැවති යම් ගැටලුකාරී තත්ත්වයන් තමන් ආපසුගේ ගමන් තමන් ඔක්කොම අත්හැර දමා වෙනස් වීමට වෙන්වීමට කළ යම් අදහස් වීම සියල්ල වෙනස් වීමට දාල කාරණා ඉදින්නට තිබෙනවා. කනස්සරදායක තත්ත්වයන් බොහෝමයක් ඇති කළ බාහිර පරිසරයේ සුබදායි දේවල් ඇති කිරීමට දාල යම් යම් වටපිටාවන් සාධන බවක් ඔබටම හැඟෙන්නට පටන් ගන්නවා. මාසයකින් පසු මෙම තත්ත්වයන් ආදී මල් පල ගැනීම වැනි දෙයකට ඉඩකඩක් පෙන්වන්නට තිබෙනවා. එබැවින් මේවා හදිසි එකවර එකරැයින් සිද්ධ වෙන ඒවා නම් නොවේ. පරිවර්තනය වීමට අදාළ වෙනස් වීමට අදාළ ආපසු හැරීමට අදාළ කාරණා බොහෝමයක් සිංහ ලග්න කරුවන්ගේ දෛවය තුළ ඉදිරියේදී සිද්ධ වීමට නියමිතයි. විවාහදී වුණත් ඒවායේ යම් කල්ගේ ස්වභාවයන් පසු වූ ස්වභාවයන් නැවත යථාවත් වීමක් මෙහිදී අනුමාන කළ හැකි. සමහර යෝජනාවන් සම්මත වී එහෙත් ඒවා සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් උබෝතෝ කොටික් ගතින් පසුගිය කාලයේ ගත කළා නම් බොහෝ දුරට ඉදිරියේදී එනම් නොවැම්බර් සමන ඔක්තෝබර් 20න් පසු දාවන ඉදිරි නිවෘතය සමග ඇතිවන්නේ ඔබගේ එම දෙගිඩියාව නිමා කිරීමයි. එනම් ඇති ප්‍රශ්නකාරී දේවල් විසඳා ගැනීමට අදාළ බාහිර සාධක සැකසීමයි. උදර ආබාධෝ කාලයක් පුරා යම් ප්‍රතිකාරගත් සෞඛ්‍ය පීඩාකාරී තත්ත්වයකින්ද යම් නිදහස ලැබීමක් නිසියාකර වෛද්‍ය ප්‍රතිකාර ලැබීමක් වැනි දෙයක් මෙහි පෙන්වන්නට තිබෙනවා. එයද සුබදායි තත්ත්වයක්. තමන්ගේ දරුවන් තමන්ට කළ යම් හතුරුකම් යම් වෙනස්කම් ආදිය නිවැරදි වීමට අදාළ කාරණා ඒ අය තමන්ගේ සමාව ගැනීම් ආදී රදාර තත්ත්වයන්ද ඉදිරියේදී පෙන්වන්නට තිබෙනවා. ක්‍රමක්‍රමෙන් ඒවා නිරාකරණය වේවි. මෙතෙක් කල දරුවන් සම්බන්ධයෙන් යම් අසුදායි අගුණදායි දේවල් පුවත් ආදී අසන්න ලැබුණා නම් ඒවාද නිරාකරණය වීමක් සිංහ ලග්න කරුවන් ඉදිරියේදී බලාපොරොත්තු විය යුතුයි. මිතුරන් ඈත්වීම නිසා මෙතෙක් කල සතුරන් තමන්ට ලංකරගත්තත් ඉදිරියේදී නැවතත් සතුරන් ඉවතට විසිකොට මිතුරන් ලංකර ගැනීමට ඔබ අදිෂ්ඨාන කරගන්නවා ඒකාන්තයි. තමන්ගෙන් යමක් සොරකම් කළ මෙතෙක් කල සැඟවි සිටි සොරෙක් අතරම හසුවීමක් වැනි දෙයක්ද ඉදිරියේදී සිද්ධ වීමට නියමිතයි. සොරමැරකම් ආදී රදාල යම් අකටයුතුකම් තමට මෑතකදී සිද්ධ වුණා නම් විශේෂයෙන් පසුගිය මාස පහක කාලය තුළ සිද්ධ වුණා නම් මේ ග්‍රහ වක්‍ර නිවෘත වීම සමග සිද්ධවන්නේ ඔබට ඒ සඳහා පිළිතුරු ලැබීමක් නැත්නම් තොරුන් අතරම හසු වීමක් වෙන තත්ත්වයක් බව පැවසිය යුතුයි. සිංහ ලග්න කරුවන්ටත් මේ සුශී තත්ත්වයන් මතු කරන නිවෘත වීමක්. කන්‍යා ලග්නයේ අදාළව ගත් විට
ලග්නේ සහ පස්වැන්නේ සිද්ධවන මෙම වක්‍ර නිවෘත වීම කන්‍ය ලග්න කරුවන්ටත් සුවිශේෂී තත්ත්වයන් මවා දෙන තත්ත්වයක්. විශේෂයෙන් කන්‍ය ලග්න කරුවන්ගේ ලග්නාධිපති ලෙස බුධද මේ වන විට ස්වක්ෂේත්‍ර වී බලවත් වී ලග්නේ ගමන් කරන තත්ත්වයක් තුළ බුද්ධියෙන් තීරණගත හැකි කාලයක්. එහෙත් ඔබගේ සෞඛ්‍යයට නම් එතරම් යහපත් නොවන බව ඔබ දැනගත යුතුයි. බොහෝ දුරට මෙතෙක්කල් මතු නොවූ යමම් ලෙඩ රෝග ඉදිරියේදී මතුවීමට දාල කාරණා පෙන්නුම් කරනවා. විශේෂයෙන් අක්මාව ආශ්‍රිතයන් පීඩාවකින් ඔබ දුක් විඳිනවා නම් ඉදිරි කාලයේදී ප්‍රවේශම් වන්න වෛද්‍යවරුන් පවසා ඇති. ඒ සඳහා කළ යුතු ශාන්තිකර්ම වත්පිළිවෙත් හෝ බේත්තේත් ඖෂධ ආදී එම පත්තන්ට කැමැත්තෙන් ඌමනාවෙන් ඉදිරිපත් වී කරනවා නම් හොඳයි. මන්ද බලෙන් යටපත් කරගෙන සිටි යම් රෝග තත්ත්වයන් ඉදිරියේදී එළියට පැමිණීමකට ඉඩ දෙවෙනවා. එය සමාජගත වීමකට ඉඩ දෙවෙනවා. කුමක් හෝ හේතුවක් නිසා තමන්ගේ පෞරුෂයටත් එය හානියක් කිරීමට තිබෙන බැවින් හැකිතාක් සෞඛ්‍ය පැත්තේ ඇති ගැටලුකාරී තත්ත්වයන් නම් ලැජ්ජාව පසක තබා ප්‍රතිකාර ගැනීමට ඔබ පෙළඹිය යුතුයි, ඉදිරිපත් විය යුතුයි. දරුවන් විනින් වෙහෙසු යම් කටයුත්තක් නිරාකරණය වීමක් එය නිරවුල් වීමක් වෙන දෙක සලකුණක් පෙනෙන්න තිබෙනවා. ඔබ කලක් පුරා දරුවෙක්ගේ යම් කටයුත්තක් උදෙසා අධික ලෙස වෙහෙසුනා නම් ඉදිරියේදී එය තරමක් යථාවත් වීමට සිද්ධ කර ගැනීමට හැකිවීමට දල කාරණා පෙනෙන්නට තිබෙනවා. තමන්ගේ වත්කම් වැඩි කර ගැනීම, වත්කම් අත්පත් කර ගැනීම ආදියට කාලයක් පුරා ගත් වූ යම් උත්සාහයක් තමන් විසින්ම අත්හැර දැමීමකට ඉඩ තිබෙනවා. එක්කෝ කාලයක් පුරා නඩුවක් කියා හෝ අත්පත් කර ගැනීමට සිටි දේපලක් වත්කමක් අත්හැර දැමීමක් වැනි දෙයක් විය හැකි. මේවාට නඩු කියා වැඩක් නෑ, මේවා ලැබුණත් වැඩක් නෑ යන සිතිවිල්ල තමන්ගේ මනසට පැමිණීමකට ඉඩ තිබෙනවා. බොහෝ දුරට වත්කම් සම්බන්ධයෙන් තිබූ ලෝභි සිතිවිල්ල තරමක නිරාකරණය වීමක් අත්තිමකන දෙයක් මෙහි ගැබ්බී පවතිනවා. රෝගී වී සිටි තමන්ගේ ඥාතියෙක් එක්කෝ එම රෝග පහවීමක්, එම රෝගවලින් බේරීමක් වැනි දෙයකට ඉඩ තිබෙනවා. නැත්නම් එම ඥාතියාට මාර්ගයේ සක්‍රීය වීමකට ඉඩ තිබෙනවා. කොහොම නමුත් මෙතෙක්කල් තමන්ගේ උපස්ථානයෙන් උදව් වෙන සිටි එම රෝගී ඥාතියෙක් හෝ හිතමිත්‍රාදියෙක් විශේෂයෙන් බොහෝ දුරට ඥාතියෙක් මව් හෝ පියා වැනි කිට්ටුවන්ත ඥාතියෙක් සම්බන්ධයෙන් පැවති ගැටලුකාරී තත්ත්වයක නිරාකරණය වීමක්ද මේ සමගම පෙනෙන්නට තිබෙනවා. නමුත් අලුත් සතුරන් ඇතිවීමක්ද මේ නිවෘත වීම සමග කන්‍යලග්න කරුවන්ට අදාළව පෙනෙන්නට තිබෙන බැවින් ඒ ගැන නම් සැලකිල්ලක් දැක්විය යුතුයි. මෙතෙක් සතුරන්ගෙන් ඈත් වී හැකිතාක් වෙන් වී සිටීමට උත්සාහ කළත් ඉදිරියේදී නැවතත් එම සතුරු බාධාකාරී අභියෝගයන්ට ඔබට මුහුණ දීමට සිද්ධ වෙනවා. ඒවයින් පැන යාමට හැකි සියලුම තත්ත්වයන් අවර වීමක් මේ වන විට සිද්ධ වී ඇති බව ඔබ දැනගත යුතුයි. ඉදිරි කාලයේ සතුරන්ද සමග සතුරන්ගේ අභියෝග අදින මුහුණ දෙමින් ඉදිරියට යාමට සිද්ධ වන බව කන්‍ය ලග්න කරුවන් දැනගත යුතුයි. පොදුවේ කන්‍ය ලග්න අදාළ තත්ත්වයයි. තුලා ලග්නය. තුලා ලග්නයට අදාළව ගත විට 12 වැන්නේ තැන්පත් බුදත්, 4 වැන්නේ තැන්පත් සෙනසුරු සහ බ්‍රහස්පති ග්‍රහයාත් ඔක්තෝබර් මාස මැදදී වක්‍රත්වයේ නිමකොට නිවෘත තත්ත්වයට පත්වනව ඇත. තුලා ලග්න කරුවන්ටද ඉතාමත්ම වාසිදායි. විශේෂයෙන් දරුපල ආදී අපේක්ෂාවෙන් සිටින අනාගත බලාපොරොත්තු සඵල කර ගැනීමට අපේක්ෂාවෙන් සිටින තුලා ලග්න කරුවන්ට මේ ඉතාමත්ම සුබදායි ආරංචියක්, සුබදායි තොරතුරක් ලැබෙන තත්ත්වයන් උදාකරන ග්‍රහචාරයක් ග්‍රහමාරුවක් වනව ඇත. අනාගතය සම්බන්ධයෙන් බලාපොරොත්තු සපුරාගත හැකි තත්ත්වයකි. තුලා ලග්න කරුවන් හැකිතාක් ඉදිරි කාලයේදී ආගම දහමටද ආධ්‍යාත්මික පැත්තටද යම් නැඹුරු වීමක් පෙන්නුම් කරයි. ඒද සුබ තත්ත්වයකි. විශේෂයෙන් නිවාස ඉදිකිරීම ආදී කටයුතු සම්බන්ධ අඩපණ වී පැවත් තත්ත්වයන් නැවත යථාවත් වීමක්ද මේ අනුව පෙනෙන්නට ඇත. අමනාප වී සිටි ඥාත හිත මිත්‍රාදීන් සම්බන්ධයෙන් සුබදායි තත්ත්වයන් අසන්නට ලැබෙන දකිනට ලැබෙන කාලයකි. ඒ අයගේ එම දෝෂකාරී තත්ත්වයන් ආදීන් තමන් නිවැරදිකරු ලෙස සිත් පෙනී සිටීමට නැත්නම් තමන්ට තිබුණු මෙතෙක් කල් පැවති යම් චෝදනාකාරී තත්ත්වයන් ආදී නිදහස් වීමට අදාළ කාරණාද මේ සමගම පෙන්නුම් කරනවා ඇත. සිරසුරුගේ නිවෘතයම මෙහිදී විශේෂයෙන් කැපී පෙනේ. ඔබගේ ගෙදර දොර මෙතෙක් නඩත්තු කටයුතු ආදී පැවති යම් අඩපණවීම්, බාධා වීම් බොහොමයක් නිරාකරණය වීමට අදාළ තත්ත්වයන් ඉදිරියේදී සිද්ධ වනව ඇත. ගෙවල් දොරවල් තරමක් අඳුරු වූ ස්වභාවයන් ආලෝකමත් වීමට ඉදිරියේදී කාරණා යෙදෙනව ඇත. බ්‍රහස්පති සහ සිරසුරු දෙදෙනාම 4 වැන්නේ නිවෘත වීම, පපු වාසිත ඔබගේ පැවති යම් සිරකිරීම් ආදී තත්ත්වයන් වැනි දෙයකින් නිදහස් වීමක් වැනි දෙයක්ද ඉස්මතු කරනව ඇත. බොහෝ දුරට පපු පෙනහළු ආසිත යම් යම් ගැටලු හුස්ම ගැනීම අපහසුතාවදී තිබුණා නම් ඒවායේ යම් නිදහස් වීමක්ද ඉදිරි ඔක්තෝබර් 20 වෙනි පමණ පසු උදාවන කාල පරාසයන් තුළ සිද්ධ වනව ඇත.
විශේෂයෙන් දරුපල වැනි දේටද මේ ඉතාමත් සුබ තත්ත්වයක යහපත් ආකල්ප වර්ධනය වන කාලයකි. ඔබ මෙතෙක් කල රහසක්සේ සංවාකර සිටි සමහර දේවල් එරි දැක්වීමට එය විවෘතව ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීමක්ද මෙහිදී පෙනෙන්නට ඇත. ඒද එක්තරා පැත්තකින් සුබ තත්ත්වයක ඔබගේ අව්‍යාජත්වයේ සමාජගත කිරීමට ලැබෙන අවස්ථාවකි. බොහෝ දුරට බාධා වී පැවති අධ්‍යාපන කටයුතු ආදීද නැවත ආරම්භ කිරීමකට අදාළ මූලික කාරණා මෙම ඔක්තෝබර් මැදින් පමණ පසු එම ග්‍රහ නිවෘත වීම ආදීන් පසු සිද්ධ වනවා ඇත, ආරම්භ වනවා ඇත. ඉඩකඩම් දේපළ සම්බන්ධ පැවති ආරවුල් නඩුහබ ආදීදීද ඒවායේ මිනිස්යන් තමන්ට සාධාරණ ලෙස තමන්ට යහපත් ලෙස සිද්ධ වීමට අදාළ කාරණා පෙන්නුම් කරයි. ඔබ මෙතෙක් කල ඒවා සම්බන්ධයෙන් යම් තැවීමකින් යම් කලකිරීමකින් සිටියා නම් ඒවායේ නිදහස් වීමට අදාළ විශේෂයෙන් වත්කම් ගෙදර දොර සහ යම් ඉඩකඩම් කටයුතු සම්බන්ධයෙන් පැවති එම ගැටලුකාරී තත්ත්වය නිරාකරණය වීමට අදාළ කාරණා ඔබගේ මනස ඒවායේ නිදහස් වීමට අදාළ කාරණාද මෙම නිවෘත්තියත් සමග යෙදෙන්නට පටන් ගන්නවා ඇත. ජරා වාස වී පැවති ගෙදර දොර අලුත් වීමක් ඔබට යහපත උදාකරන ශ්‍රේයාකාන්තාව නැවත ගෙදරට වඩින තත්ත්වයන් උදාකරන බව පැවසිය යුතුයි. වෘශ්චික ලග්නය, වෘශ්චික ලග්නයට අදාළව ගත් විට බුධ 11 වැනි තැන්පත් වී ඇති අතර සෙනසුරු සහ බ්‍රහස්පති 3 වැනි තැන්පත් වීමෙන් වක්‍ර තත්ත්වයේ නිවෘත වීමට ආරම්භ වනවා ඇත. වෘශ්චික ලග්නකරුවන්ගේ අතපසු වූ සමහර ව්‍යාපාර ආදී කටයුතු කාරණා නැවත යථාවත් වීමක් පෙන්නුම් කරයි. ඔබට තරමක් කල් දැමු නැත්නම් තරමක් ඔබ රස්තියාදු කර ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් තත්ත්වයන් වලදී ඒවා නිරවද්‍ය වීමට ඒවා නිරවුල් වීමට අදාළ කාරණාද මේ අතර පෙරෙන්නට තිබෙනවා ඇත. විශේෂයෙන් මේ ව්‍යාපාර ආදී යෙදෙන වෘශ්චික ලග්නකරුවන්ට ඉතාමත්ම සුබ සුවිශේෂී වූ ග්‍රහ වෙනස් වීමකි. ඔබගේ අනාගත බලාපොරොත්තු ආදී මෙතෙක් පැවති යම් වක්‍ර තත්ත්වයේ නැත්නම් ඒවායේ පැවති උඩු යටිකුරු තත්ත්වයේ ප්‍රකෘති තත්ත්වයේ බවට පත්වීමට විකෘතිය ප්‍රකෘති වීමක් බවට පත්වීමකට හේතු කාරණා ඉදෙනවා ඇත. ඔබට මෙතෙක් කල රෝගී වී සිටි තමන්ගේ සහෝදරකාරකත්ව තත්ත්වයන් සම්බන්ධයෙන් ඒ අයගේ පැවති රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් සුබ ආරංචියක් ලැබීමට සලකුණු පෙන්නුම් කරයි. සහෝදරයන්ට පැවති යම් ගැටලුකාරී තත්ත්වයන්ද නිරාකරණය වීමක් පෙන්නුම් කරයි. සහෝදරයන් සමග ඔබ මෙතෙක් කල යම් අමනාපකම් පැවතුනා නම් මෙතෙක් කල ඔබ සහෝදරයා සමග ඇති ප්‍රශ්නය කතා බහ කර විසඳා ගැනීමට උත්සාහ කළා නම් සහෝදරයා පස්ස හැරෙව්වා නම් දැන් ඉදිරියේදී සහෝදරයා ඔබගේ ඇතිවීම ගැටලු සාකච්ඡා කර විසඳා ගැනීමට අදාළ ඉදිරිපත් වීමක් පෙන්නුම් කරනවා ඇත. ඒද ඔබට සුබදායි තත්ත්වයකි. ඔබගේ මෙතෙක් කල පැවති යම් අත්ගුණයක් නැත්නම් යම් සැඟවුණු හැකියාවක් වැනි දෙයකින් වෙනස් අය පිටස්තර අය ඵල ප්‍රයෝජන ගත්තා නම් ඉදිරියේදී එයින් ඔබටම වැඩක් ගත හැකි තත්ත්වයේ යම් අලුත් මාර්ගයක් විවරවනවා ඇත. යම් වෛද්‍ය ශේෂ්‍ර ආයුර්වේද ආදී ශේෂ්‍රයන්ට අදාළ කටයුතු හෝ යොම් පියොම් කටයුතු ආදී රදාල වෘතීන් වල සෝ එවැනි කටයුතු යෙදෙන ගෘහණියන් විශේෂයෙන් ඒ අයගේ සැඟවුණු දක්ෂතාවයන් මතු කිරීමට දාල කාලයක් ඉදිරියේදී උදාවනවා ඇත. ඒ අයටද මේ සුවිශේෂී සුබ තත්ත්වයකි. ගෙදර දොර අලුත් වැඩියා කිරීම ආදී රදාල සහ නිවාස අලුත් වැඩියා කිරීම ඉඩකඩම් මිලදී ගැනීම වත්කම් අත්පත්තර ගැනීම ආදී සම්බන්ධයෙන්ද වෘශ්චික ලග්න කරුවන්ට අදාළව මෙම නිවෘත වීම සුබ තත්ත්වයන් නිරූපණය කරයි. නොවැම්බර් මාසේ 20 වැනි පසු උදාවන ඉදිරි කාලයේ වෘශ්චික ලග්න කරුවන් එකිතාක් තමන්ගේ වත්කම් වැඩි කර ගැනීමට උත්සාහ කරන කාලයේක ඒවා සාධාරණ වනවා ඇත, හෘදයාංගම වනවා ඇත. ඉතාමත්ම යහපත් සිතුවිල්ලෙන් ඒවා ලංකර ගැනීමට උත්සාහ කරන ගතියක් පෙන්නුම් කරනවා ඇත. මුදල් පසුපසම දෙවු තරමක් මුදල්ම ඌමනා යන දැඩි හැඟීමෙන් සිබූ සමහර අවස්ථාවන් නිරාකරණය වීමක් ඉදිරියේදී පෙනෙන්නට ඇත. ආධ්‍යාත්මික පැත්තට නැඹුරුවක්ද මෙහි අභ්‍යන්තරයේ ගැබ්බී පවතින බවද අවබෝධ කරගත යුතුයි. මෙහි තව ගැටලුකාරී තත්ත්වයක් ඇතේ නම් ඔබ නොදන්න සිටියත් ඔබ මෙතෙක් කල තරමක් අසාමාන්‍ය ලෙස ඉහළ ගියා විය හැකි ඒ තරමක් සෝබනකාරී ඉහළ යාමක් බව ඔබටම පැහැදිලි වීමට මෙම ග්‍රහ මාරුව සමග කාරණා යෙදෙනවා ඇත. මෙතෙක් කල ඔබ ළඟ සිට ඔබ උඩ දැමූ පිරිස් ඔබව පෝෂණය කර නැත්නම් ඔබ පිඹූ පිරිස් තරමක් ඔබ බොරු තැන්වලදී බොරුවට පිඹූ බව ඔබට හැඟෙන්නට පටන් ගන්නවා ඇත. යථාර්ථවාදී තත්ත්වයන් ඇත තත්ත්වයන් ඔබට හෙළිවීමකට ආරංචි වීමකට සහ දැනගැනීමකට හේතු කාරණා ඉදෙනවා ඇත. මෙයත් ඔබගේ ජීවිතය යම් සුබතාපත්තට කාරණා ඉෂ්ට වීමට අදාළ සුබ සලුකනකි. ධනු ලග්නය, ධනු ලග්නයට අදාළව ගත් විට බුධ 10 වැනි වක්‍රත්වයෙන් නිවෘත වන අතර සෙනසුරු සහ බ්‍රහස්පති 2 වැනි තැන්පත්ව වක්‍රත්වයේ නිවෘත වනවා ඇත. ලග්නාධිපති ලෙස ධනු ලග්නකරුවන්ගේ 4 වැනි අධිපතිද ලෙස සහ 3 වැනි සහ 2 වැනි අධිපති ලෙස බ්‍රහස්පති සහ සෙනසුරු
ග්‍රහයින් තුන් දෙනා මෙසේ නිවෘත වීම ධනු ලග්න කරුවන්ටද සුවිශේෂ සුබ තත්ත්වය නිරූපණය කරන බව පැවසිය හැකියි. තමන්ගේ මුදල්ම පසුපස හඹාගිය මූල්‍යමය තත්ත්වයන් ශක්තිමත් කර ගැනීමට ඌ යම් උත්සාහවන්ත යම් වෙහෙසකර වූ ගමනේ තරමක අඩුවීමක් එහි නිමාවක් වැනි දෙයක් ඉදිරියේදී පෙන්නුම් කරනවා විය හැකියි. බොහෝ දුරට මෙහි සිද්ධ වන්නේ ඔබ මෙතෙක්කල් ඔබට යම් ණයක් ගෙවීමකට හෝ යම් කිසියම් වූ මූල්‍යමය අපේක්ෂාවක් ඉෂ්ට කර ගැනීමට ගත්තා වූ වෙහෙසකර ගමනෙහි යම් නිමාවක් යම් අවසානයක් සනිටුහන් කිරීමක් ඔක්තෝබර් මාස මෙම ග්‍රහ නිවෘත වීම සමග සිද්ධ වීමයි. ඉන්පසු බොහෝ දුරට යම් නිදහසේ යම් සැහැල්ලුවෙන් මෙතෙක්කල් එම හැල්මේ දියු ගමනට නිමාවක් තබමින් නිදහස් ගමනකට කාරණා යෙදීමක් මෙහිදී පිළිඹුවනවා ඇත. රැකී රක්ෂාවල තිබූ විකෘති තත්ත්වයන් ප්‍රකෘතිමත් වීමට පටන් ගන්නවා ඇත. තමන්ගේ ව්‍යාපාර වැනි දේක යෙදුණු ඒවා සඳහා වෙහෙස වුණු ධනු ලග්න කරුවන්ටද යම් සුබදායි තත්ත්වයන් අත්කර දෙන ග්‍රහ මාරුවකි ලග්නාධිපති නිවෘත වීම විශේෂයෙන් මේ ධනු ලග්න කරුවන්ට මානසිකව පැවැත්තියම් අසහනකාරී තත්ත්වයකින් නිදහස් වීමක් වෙන දෙක සලකුණක්ද පෙන්නුම් කරනවා ඇත. කාලයක් පුරා තමන්ගේ මනසට පැවති යම් බරකින් නිදහස් වීමක් වෙන දෙයක්ද මේ හරහාම පෙන්නුම් කරනවා විය හැකියි. බොහෝ දුරට මාස පහක මාස හතරක පමණ කාලයක් පුරා පැවති යම් බරකින් නිදහස් වීමක් මෙලෙස මෙම ග්‍රහයින් හරහා පෙන්වනවා යැයි ඔබ දැනගත්තත් වරදක් නැත. විවාහ දිවිය සම්බන්ධයෙන් පැවති උනන්දු වන තරමක් අඩු වීමකට ඉඩ තිබෙනවා. ඔබ බොහෝ දුරට මෙතෙක් කල තමගේ කුටුම්භයේ විවාහ දිවිය සම්බන්ධයෙන් වැඩි ඇල්මකින් වැඩි කැපවීමකින් ඔබගේ කටයුතු විශේෂිත කරා නම් ඉදිරියේදී එම කැපවීම නම් තරමක් අඩු කරන්නට සිද්ධ වෙනවා. ඒට අදාළ බාහිර සාධක යෙදීමක් බොහෝ දුරට ව්‍යාපාර හෝ තමන්ගේ තවත් කඩාවැටුම වෙනත් පැත්තක් ශක්තිමත් කර ගැනීමට කාලයේ යෙදවීමට සිද්ධ වීමක් මේ කාරණා සිද්ධ වීමට අදාළව පෙනෙන්නට තිබෙනවා. පියාගේ සෞඛ්‍ය තත්ත්වය යම් ප්‍රකෘතිමත් වීමක් පියා මෙතෙක් කල රෝගී තත්ත්වයකින් සිටියා නම් එහි එක්කෝ පියා ඇවිදින්නට පටන් ගැනීමක් නැත්නම් එහි තිබුණු යම් බැරෑරුම් තත්ත්වයේ තව තවත් උත්සන්න වීමක් වැනි දෙයක් මේ හරහා පිළිඹු වෙනවා. කොහොමත් පියාගේ සෞඛ්‍ය ගැන පැවති උබෝතෝකොටික තත්ත්වයන් ආදී සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් මෙම ග්‍රහමාරු සියල්ල අවසානයේදී ඇතිවන බවයි සරලවම දැනගැනීමට පැවසීමට ඇත්තේ. නිවාස ඉදිකිරීම නිවාසවලොත් එඩ කිරීම ආදී කටයුතු සඳහාද මනස ඉදීමක් මෙහි අභ්‍යන්තරයේ ගැබ්බී පවතිනවා. එවැනි කටයුතු ආරම්භ කිරීමට ධනු ලග්න කරුවන් උත්සාහ කරනවා නම් නොවැම්බර් 2 3 පසු ඒ සඳහා සුබ බවයි ඔබ දැනගත යුත්තේ. තමන්ගේ කරමතට පැටවීමට තිබුණු ලොකු බරකින් නිදහස් වීමක් වෙන දෙයක් මේ සමගම අපේක්ෂා කළ හැකි ධනු ලග්නයේ ඒ සුබ තත්ත්වය. මකර ලග්නයේ මකර ලග්නයට අදාළව ගත විට නම වන්නේ වක්‍ර වී සිටින බුදත් ලග්නගතව වක්‍ර වී සිටින සෙනසුරු සහ බ්‍රහස්පති යන ග්‍රහයින් තිදෙනාම ඔක්තෝබර් මැද කාලයේදී නිවෘත වීමට පටන් ගැනීම මකර ලග්න කරුවන්ටද යම් සහනදායී තත්ත්වයක් සැනසිලිදායී තත්ත්වයක් පෙන්වුම් කරන බව පැවසිය හැකියි. මෙහිදී බොහෝ දුරට තමන්ගේ යම් කාලයක් පුරා ඔලුවට වදදුන් යම් ගැටලුවක් රහසක් නැත්නම් තමන් මෙතෙක්කල් කාගේ හෝ විශ්වාසය මත රඳවාගෙන සිටි යම්කිසි රහසක් වෙන දෙයක් හෙළි කිරීමකට අදාළ කාරණාවක් නැත්නම් ඒ සම්බන්ධයෙන් කතිකාවතක් යෙදීමක් ඒ හේතුවෙන් එම රහසේ වටිනාකම වැදගත්කම සමාජයට මතුවීමක් ඒ නිසාම තමන්ට එම රහස හෙළි කිරීමට සිද්ධ වීමක් වැනි දෙයක් මෙහිදී පෙනෙන්නට තිබෙනවා. මෙතෙක් හුදකලාව තනිවි කාටවත් ඒ පවසීමට නොහැකිව සිටි යම් කටයුත්තක් හෝ එම රහස් තත්ත්වයක් නිරාකරණය වීමක් මෙහිදී පෙනෙන්නට තිබෙනවා. ඒ සුබ තත්ත්වයක් හිස සම්බන්ධයෙන් පැවති යම් ඉරුවර දෙවැනි තත්ත්වයක් යම් මානසික කඩාවැටීමක් වැනි තත්ත්වයක්ද නිදහස් වීමක් ඊට අදාළ මූලික කාරණ යෙදීමක්ද මෙහි අභ්‍යන්තරයේ ගැබ්බි පවතිනවා. මකර ලග්න කරුවන්ටද මෙම සෙනසුරු සහ බ්‍රහස්පතිගේ නිවෘතීම විශේෂයෙන් සුබ තත්ත්වයක් පිළිබිඹු කරනවා. මෙහි නීච බංග රාජයෝගයක් තත්ත්වයක් යෙදීමක්ද පෙනෙන්නට තිබෙනවා. මන්ද බ්‍රහස්පති මකරයට නීචයි සෙනසුරු මකරයට සාක්ෂේස්රයි. එවිට නීචභංග රාජයෝගයක් වැනි ඵලයක් උදාවීමක්ද තිබෙන බැවින් විශේෂයෙන් ඉදිරි මාසයක කාලයේ ඔක්තෝබර් 20 සිට නොවැම්බර් 20 දක්වා වූ මාසයක කාලයේ මකර ලග්න කරුවන්ගේ ජීවිතයේ යම් අලුත් වෙනස් වීම් බොහෝමයකට කාරණා යෙදෙන බව නම් පැවසිය යුතුයි. නිවාස වාසස්ථාන ආදී අලුත් වීම් බැරරුම් ගැටලු නිරාකරණය වීම් ඒ අතර පෙනෙන්නට තිබෙනවා. තමන්ගේ දරුවන් සම්බන්ධයෙන්ද පැවති යම් අවිනිශ්චිතතාවයන් උබුතෝකොටික තත්ත්වයන් නිරවුල් කර ගැනීමට අදාළව කාරණාද මෙහි පෙනෙන්නට තිබෙනවා. දරුවන්ට කරදර කළ සතුරෙක් අනුදුරකට පත්වීමක් නැත්නම් මේ සතුරා දරුවන්ගෙන් ඈත්වීමක් වැනි දෙයක් ඒ හේතුවෙන් හටගන්නා
මානසිකයම් සහනකාරී තත්ත්වයක්ද මෙහි පෙනෙන්නට තිබෙනවා. කොහොම නමුත් මකර ලග්න කරුවන් මුදල් පසුපසනම් තරමක් වැඩිපුර දුවන්නට වෙහෙසෙන කාලයක්. මෙතෙක්කල් මුදල් සම්බන්ධ උනන්දු නොවු සමහර අවස්ථා ගැන ඉදිරියේදී සලකා බලනට සිද්ධ වනවා සහ සලකා බලනට ඔබ කාරණා යොදා ගන්නවා. බොහෝ දුරට එහිදී හොඳ ක්‍රම යථා ක්‍රම සමාජයේ පිළිගන්නා යහපත් ක්‍රම මගින් මුදල් ඉපයීමට උත්සාහ කරනවා නම් වඩාත් යහපත් බවයි අපගේ කියවීම. මන්ද එම අවස්ථාව නැත්නම් එම සේවීමේ මාර්ගය සම්බන්ධයෙන් පවතින වුමනාව සමාජ විරෝධී දෙයක් නොවීමකට වග බලා ගන්නවා නම් මකර ලග්න කරවන්ට ඉතාමත්ම යහපත් තත්ත්වයක් වෙනවා. කුම්භ ලග්නේ කුම්භ ලග්නයට අදාළව ගත් විට අටවැන්නේ සිද්ධවන බුධගේ නිවෘත වීමත් දොළොස්වැන්නේ සිද්ධවන සෙනසුරු සහ බ්‍රහස්පතිගේ නිවෘත වීමත් කුම්භ ලග්න කරුවන්ට නම් යහපත්ම තත්ත්වයක් නොපෙන්වන බව පැවසිය යුතුයි. විශේෂයෙන් තමන්ගේ වියෙහිදම් කටයුතු නැවත ආරම්භ කිරීමට සිද්ධවීමක් වියෙහිදම් ආදිය පාලනය කර ගැනීමට සිද්ධවීමක් වැනි දෙයක් මෙහිදී පෙනෙන්නට තිබෙනවා. තමන්ගේ තැන්පතු ආදිය නැවත ඇද ගැනීමක් නැත්නම් කාලයක් පුරා තමන් රඳවාගෙන සිටි හදිසි අවස්ථාවකදී ප්‍රයෝජන ගැනීමට සංගවාගෙන සිටි මුදලක් එළියට ගැනීමට සිද්ධවීමක් මෙහි පෙනෙන්නට තිබෙනවා. බොහෝ දුරට ඔක්තෝබර් 20 නොවැම්බර් 20 අතර එම මාසයේ කාලය පුරා එම මාසයේ කාලය තුල එවැනි යම් ඔබගේ අත්‍යවශ්‍ය තත්ත්වයන් සඳහා තියාගෙන සිටියමක් එළියට ගැනීමක් වැනි දෙකට ඉඩ තිබෙනවා. රත්රම් බඩු උගස් තිබීම් ආදී රදාලවද කුම්භ ලග්න කරුවන්ට යම් කාරණා ඉදීමට තිබෙනවා. ඉදිරි මාස 5-6ක කාලයේ කොහොමත් කුම්භ ලග්න කරුවන් තමන්ගේ මූල්‍යයේ පැත්ත සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. නාස්තිකාර වැඩ කොහොමත් පාලනය කරගත යුතුයි. කොහොම නමුත් මෙහිදී යම් උපදේශනාත්මක පැත්තකට අදාළව සමාජයේ යහමග යැවීම ආදී සම්බන්ධයෙන් උනන්දු වන කුම්භ ලග්න කරුවන්ට නම් ඉතාමත් සුබ තත්ත්වයක්. සමාජයේ වටිනාකම් ගෞරව ලැබීම ආදීට අදාළ කාරණා මෙහිදී පෙනෙන්නට තිබෙනවා. ඔබ සමාජ ක්‍රියාකාරී ආදී තත්ත්වයන්වල යෙදෙන ඒ කටයුතු වල යෙදෙන කෙනෙක් නම් විශේෂයෙන් මෙය බොහෝ දුරට ඔබට සමාජයෙන් ඇති උදව් උපකාරය ගැන නැත්නම් උදව් උපකාර සම්බන්ධයෙන් සතුටට පත්විය හැකි තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. ග්‍රහයින් තිදෙනා නිවෘත වන විටම තත්ත්වයේ තරමක් විකෘතිදායක ගැටලුකාරී වුණත් පසුව එනම් නොවැම්බර් 2022 න් පවන පසු උදාවන තත්ත්වය ඔබට යහපත් බවේ මෙහිදී පැවසීමට ඇත්තේ තමන් පුද්ගලිකව ගත කරන ග්‍රහ දශාවන් ආදී සම්බන්ධයෙන් සලකා ඒ ගැන තීරණයක් ගත යුතුයි. කොහොමත් කුම්භ ලග්න කරවන තරමක් වීහිදම් පැත්ත ගැන සැලකිලිමත් විය යුතුයි. අලුත් ආදායම් මාර්ගයක් වෙත යාමට ඔබගත් යම් උත්සාහයක්ද හකුලා ගැනීමට සිද්ධවීමක් මෙහි පෙනෙන්නට තිබෙනවා. කාලයක් මාස 3-4ක සිටම ඔබ යම් උපායශීලීව යොදාගෙන සිටි යම් කටයුත්තක් ආදායම උපයා ගැනීමට සෝදානම් කර තිබූ යම් කටයුත්තක් අතේ පත්වීමක් හෝ එහි යම් මගහැරීමක් නැත්නම් තමන්ගේ අත්වැරැද්දක් ආදී නිසා හෝ නැත්නම් සමාජයේ ඒ සම්බන්ධයෙන් පවතින ඉල්ලුම අඩුවීමක් නිසා එම උපාය හකුලා ගැනීමට වෙනත් පැත්තක් දෙස බැලීමට සිද්ධ වීමක් වැනි දෙයක් මෙහිදී අනුමාන කළ හැකි. එවැනි යම් උබතොක්කොටික් ගති මනසට ඇති කරන්නේ සහනයක් නොවන බව පැවසිය යුතුයි. විදෙස්ගත පදිංචි වීම ආදී රදාල ඔබගේ ඇති උත්සාහයන් සාර්ථක වීමක් පෙන්වන්නට තිබෙනවා. මෙතෙක්කල් ඒවා සම්බන්ධයෙන් යම් නීත්‍යානුකූල වැටකඩුලු තිබුණා නම් ඒවා ඉවත් වීමට අදාළ සුබ ලක්ෂණ ඇත මෙහි පෙන්වන්නට තිබෙනවා. විශේෂයෙන් විදෙස්ගත වී හෝ විදෙස්ගත වීමට උත්සාහ කරන මෙරට කුම්භ ලග්න කරුවන්ට මේ සුබ තත්ත්වයක්. මීන ලග්නයේ මීන ලග්නයට අදාළව ගත විට හත්වැන්නේ සිද්ධවන බුධගේ නිවෘත වීමත් 11වැන්නේ සිද්ධවන සෙනසුරුගේ සහ බ්‍රහස්පතිගේ නිවෘත වීමත් මීන ලග්න කරුවන්ට ඉතාමත්ම වැදගත් තත්ත්වයක් නිරූපණය කරනවා. ඔබගේ රැකියාව සම්බන්ධයෙන් ඔබ යම් කැපකිරීමක් යම් වෙහෙස මහන්සි වීමක් දැරීමට නැත්නම් රැකියාවට යම් සාධාරණ කිෂ්ඨ කිරීමට ඔබ සිතාගෙන සිටියත් බොහෝ දුරට ඒ ගැන ඔබට නැවත දෙවරක් සිතීමට කාරණා යෙදීමක් මෙම නිවෘත වීම සමග පෙනෙන්නට තිබෙනවා. එක්කෝ ඔබ බලාපොරොත්තුවේ සිටි තනතුරකට නැත්නම් ඔබ කැපවීමෙන් කාලයක් පුරා වැඩ කළ යම් තනතුරකට වෙනත් කෙනෙක් පත්කිරීමක් ඒ හේතුවෙන් හටගන්න යම් පශ්චාත්තාප වීමක් මේ අනුව බලාපොරොත්තු යුතුයි. ව්‍යාපාර ආදීදීද යම් අයතා මාර්ග සහ එතරම් නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ යම් මුදල් ඉපයා ගැනීම වැනි දෙයකට පෙළඹීමක්ද මෙහි පෙනෙන්නට තිබෙනවා. එවැයින් ඉදිරි මාස 5-6ක කාලයේ කොහොමත් මීන ලග්න කරුවන් තමන් මෙතෙක්කල් සොයූ සාධාරණ ක්‍රමමගින් මුදල් ඉපයීම ආදී උත්සාහ කරනවා නම් වඩාත් හොඳයි. ඔබගේ වැඩිමල් සහෝදරයෙක් සමග යම් බහිම්බස් වීමක් මතභේදයක් ඇතිවීමක් හට ගැනීමක් වැනි දෙයක සලකුණක් පෙනෙන්නට තිබෙනවා. කාලයක් පුරා යම් ගැටලුකාරී තත්ත්වයන් පැවති නැත්නම් ගැටුම්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් එම වැඩිමල් සහෝදරය සමග පැවති එම තත්ත්වය
තවතාවත් උස්සන් වීමක්. ඒ හේතුවෙන් යම් විරසක තත්ත්වයන් කාලයක් කතා නොකර සිටීමට තරම් විරසක වීම ආදී රදාල කාරණා පෙනෙන්නට තිබෙනවා. එබැවින් සහෝදරයන් සමග ගණදුනුවලදී විශේෂයෙන් මීන ලග්නකරුවන් ඉදිරි මෙම නිවෘත වීම සමග සැරකිලිමත් විය යුතුයි. ඔබ විදේශගත රැකියාවක් අපේක්ෂා කරනවා නම් ඒ සඳහා යම් ඉඩකඩක් සුබ තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. බොහෝ දුරට මෙරටදී ඔබ බලාපොරොත්තු වූ එම රැකියාවේ වර්ධනයන් හෝ එම උසස් වීම ආදී නොලැබීම නිසා එක්කෝ විදේශගත වීමකට නැත්නම් දුර පළාතක වෙනත් ස්ථාන මාරුවක් ලබා ගැනීමක් වෙන දෙයකට උත්සාහ කිරීමක් මෙහි පෙනෙන්නට තිබෙනවා. ඒ සම්බන්ධයෙන් දක්වන උනන්දුව අහක නොයන බවත් පැවසිය යුතුයි. ප්‍රසිද්ධයේ කීර්තිය සමාජයේ ගෞරවයේ ලැබීම බලාපොරොත්තුෙන් ඔබ කළ යම් යම් කටයුතු ක්‍රියාකාරකම් ආදීදී වුණත් ඔබට කලකිරීමට දාල කාරණා මෙම නිවෘත වීම සමග අපේක්ෂා කළ යුතුයි. එබැවින් ඉදිරි කාලය තුළ කිසිම හේතුවක් නිසා කිසිම දෙයකින් ඔබ අතීතයේ ලැබූ එම සතුට සහ අතීතයේ විඳි එම සමාජ පිළිගැනීම ආදී රදාර තත්ත්වයන් ඉදිරියේදී බලාපොරොත්තු නොවනවා නම් හොඳ බවයි දැනගත යුත්තේ. විදේශගත වීම අපේක්ෂාවෙන් සිටි මීන ලග්නකරුවන්ගේ විදේශගත වීම අපේක්ෂාව බලාපොරොත්තුව තරමක් කල් ගිය තත්ත්වයක් මේ මාසයේ සිට පෙන්වෙන්නට තිබෙනවා. එනම් නැවත යථාවත් වීමක් මේ නිවෘත වීම සමග බලාපොරොත්තු විය හැකි. එබැවින් ඔබ විදේශගත වීමට මීට පෙර එනම් මේ මාසයට පෙර උත්සාහ කරා නම් එය අතරමඟදී ව්‍යර්ථ වී ගියා නම් දැන් නැවතත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට හැකි කාලයක්. ඒ ගැන සුබ තත්ත්වයක් පැවසිය හැකියි. සමස්ත සෑම මීන ලග්නකරුවෙක්ම රැකියාවට අමතරව විකල්ප ආදායම් මාර්ගයක් කෙරේ අවධානය යොමු කරන්නට කාරණා යොදා ගන්නා ගතියක් මේ අනුව පෙනෙන්නට තිබෙනවා. දරුවන්ට දේව ආශිර්වාද දෙවියන්ගේ පිහිට ආරක්ෂාව අඩු වෙන කාලයක් යම් අදෘශ්‍යමාන බලවේග දරුවන් කෙරේ ලංවන කාලයක්. එබැවින් දරුවන්ට යම් ආරක්ෂාවක් කරගන්නවා නම් හොඳයි. ඒ අයගේ ඇති සාමාන්‍ය හැසිරීම රටාවන් ආදී දිසා සමය හට ගන්න යම් වූ එම ගැටලුකාරී තත්ත්වයන්වලදී වෛද්‍ය ප්‍රතිකාරවලට අමතරව පිරිත් ආදී කියා ආධ්‍යාත්මික ශාන්ති කර්ම ආදී දේ යෙදෙනවා නම් හොඳයි. ලග්න 12ට අදාළ මෙම ග්‍රහ නිවෘතය සමග තත්ත්වයේ එයයි. සමස්තේ සුබදායි බැවින් ඉදිරි මෙම ඔක්තෝබර් මැද සිට ආරම්භ වන ඉදිරි අනාගත කාලයේ ඔබගේ දියුණුවට අදාළ කාරණා සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන්න. මෙම කොරෝනා වෛරස් තත්ත්වයන්ගෙන් රට ලෝකයට අත්‍යවශ්‍ය තත්ත්වයන් නිරාකරණය වීමට ඒවා ඉවත් වීමට අදාළ කාරණා සැකසේවා. ඔබද එම රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වේවා. මම දෛවඥ ප්‍රේදර්ශන ආරිරත්න ගල්කිස්සේ.